සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යදාච පච්චති භද්‍රං අස භද්‍රෝ භද්‍රානි පස්සති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථපිණ්ඩික මහසිකාණන් අමසා වදාළ ගාථාවක් භද්‍රෝපි පස්සති පාපං යාව භද්‍රං නපච්චති පුඤ්ඤවන්තයාද පින්ඵල මුහුකුරුවනතුරු අකුසල විපාක දකි යදාච පච්චති භද්‍රං යන්දාසක පුඤ්ඤඵලයේ මුහුකුරුවා ගියේද අත භද්‍රෝ භද්‍රානි පස්සති ඒ වෙලාවේ පුඤ්ඤවන්තයා පුඤ්ඤඵලය දකි මේ සයි ගාථා විසේරෙන දිනක් බුදුරජාණන් වහන්සේ අනාථ පිණ්ඩික සිටුවරයාගෙන් ඇහැවා සිතානෙමි ඉස්සර වාගේ දුගී මගේ අසරණ අනාථයන්ගේ ධන් යට දැන පවත්වනවාද එසේය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධන් යට නම් පවත්වනවා නමු ප්‍රණීතව දී ගන්න දැන් පුළුවන් කමක් නැහැ දැන් මේ කාලෙ මම දන් දෙන්නේ නියුදු හාලේ බසයි කාඩි හොද්දයි. කාරණයේ එතුමාගේ නිදහංගත ධනිය අතුරින් 54 කෝටියක්ම ජේතවන මහා විහාර පූජෝත්සවය සඳහා වැය වුණා. 18 කෝටියක මහ නිධානයක් ජල ගැල්මකින් මුහුදට ගියා. තවත් 18 කෝටියක නයගත් අය නය නොදී ඇලියා. මේ හේතු කොටගෙන එතුමාගේ භාණ්ඩාගාරයේ හිස් වුණා. එක දවසක් ඒ මාලිගාවේ අහසින් දේවතා දුවක් රාත්‍රී මැදියම නිදන කාමරේ බබළුවාගෙන ඇවිත් කිව්වා මහසිතානෙනි මම මේ මාලිගාවේ අහසින් ආරක්ෂක දේවතා දුව මම ආවේ උපදේශයක් අනුවාදයක් දෙන්න. හොඳයි දෙන්නේ කිව්වහම චිතානෙනි ඔබ දැන් දුප්පත්. ඔබේ භාණ්ඩාගාරේ තමසත්යක්වත් නැහැ. එනි සාතික කාලයකට දම් පින්කම් නවත්තලා මේ භාණ්ඩාගාරේ ධනියෙන් පුරවන්න. සිටුවරයව මේකද දෙන ආවාදේ. ඔව් මේක තමයි. මේ වගේ අධාර්මික ආවාදයක් දෙන කෙනෙක් නම් මගේ මාලිගාවේ සතර හිමා වෙන්න සිටිය යුතුයි කියන අසුරුසුණක් ගියා. මේක නම් පුදුම තේජසක්. මේ අහසේ ඉන්න දේවතාවකට පවා තර්ජන කරන තරමට තර්ජන කියන්නේ දැඩි වචනයක් කියන තරමට මේ සිටුවරයා තේජස්වී වුණේ මක්නිසාද? බුද්ධ ධර්මයේ සැබෑවට දන්න බැවින් බුදු ධර්මයේ පිහිටා සිටින බැවි කිසිම සෝවාන් ඵලයට පත් වූ කෙනෙක් දේවතා දුවට යන්න සිද්ධ වුණා. එතුමගේ ගිමුණානේ අහිමි වුණා. දෙල තැනක් නැහැ එතුමියට නවතින්න.
සතරවරන් දෙවියන්ට කිහින් කිව්වහම සතරවරන් දෙවියෝ කිව්වා ආර්ය ශ්‍රාවක කෙනෙකුට වැරදි ආවාදයක් දුන්න නිසා අපට නම් සමාව දෙන්න බෑ, තැනක් දෙන්න බෑ. සබ්දේව රජතුමාට කියන්න කිව්වා. සබ්දේව රජතුමා වෙත ගිහින් මේ පැමිණිල්ල කරා. සබ්දේව රජතුමා අනිත් දෙවියන්ට වඩා බොහෝ නැනවත් බැවින් එකමත් යා හිටියා. ලොකු වරදක් සිදු වෙලා තියෙනවා. ආර්ය ශ්‍රාවක කෙනෙකුට වැරදි ආවාදයක් දුන්නා. දන් දීම නවත්තන්න, ධනිය රැස් කරන්න කියලා. එනිසා දැන් ඒ විමානයේම ඔබ ලබා දෙන්නම්, ඒ දඬුවම් විඳින්න ඕන. ඒ සිටුවරයාගේ භාණ්ඩාගාරය පුරවන්න ඕන. මෝදට ගියපු 18 කෝටික නිධාන ගෙනත් තියන්න ඕන. ණයගත්ත අයගේ ණය ලබා දෙන්නට ඕන. මහා මෝදේ අශ්වාමික ධනේ කොටිකුත් තියෙනවා. ඒවා ගෙනත් භාණ්ඩාගාරේ තියන්නට ඕන. ඒ සියල්ල කරලා සිටුවරයාගෙන් නැවත සමාව අයදින්න ඕන. ඊට පස්සේ නැවතුම් ලැබෙනවා කියලා. ඒ වගේම එතුමිය ඍද්ධි බලයෙන් මහා මෝදේ ගිහිකුවර නිධාන කලයන් ගෙනාවා. තවත් අස්වාමික මහසවරයේ තියෙන බොහෝ රම්රුවන් ගෙනාවා. ඒ වගේම ණයගත්තු පුජ්‍යලයන්ගේ ණය ලබා දුන්න ධන භාණ්ඩාගාරයේ කෙරෙව්වා. අර වගේම රාත්‍රී මැදියේම ඇවිල්ලා කියා හිටියා මහසිතානිනි, මම කලේ ලොකු වරදක්. දම් පින්කම් නවත්තන්න කියපු එක මට ලොකු වරදක්. මට ඒකට සමා වෙන්න මං දඬුවම් විඳා. ඔබේ භාණ්ඩාගාරේ මම කිරෙව්වා. නිකම්ම නෙමෙයි. ඒවා දැන් ගන්න තැන අඩු වෙන්නේ නැහැ. ඒ විදිහටම මම පුරවලා තියෙනවා. සාමට සමාව දෙන්න මගේ විමානය මට නවත්ින්න අවසර දෙන්න කිව්වා. සිටුවරයා කිව්වා මගෙන් නෙමෙයි සමාව ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගෙයි. ඔබ වරදකලේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට, බුදු පියාණන් වහන්සේට හෙට උදෑසන මම බුදුපාමොක් සංගරුවන නිවෙසට වැඩම කරවා ගන්නවා. එතෙන් ලැබිලා සමාව ගන්න කිව්වා. දේවතාවු ඒකට කැමති වුණා. මොකද මෙච්චර සිද්ධියට හේතුව දේවතාවු මිසු දෙකුයි. බුදුපාමොක් සංගරුවන එනකොට එතුමියට විමානයෙන් ඈතට යන්න වෙනවා. ඒ කරදරේ වළක්වා ගන්න මේ බුද්ධාගමක සංඝයාගේ පැමිණීම නවත්තන්න තමයි මේ උපදේශය දෙන්න ගියේ. හිත අපිරිසුදුයි. දැන් ඒකට නම් දඬුවම් ගින්දා. පසුදා උදෑසන බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නේ සිටුවරයා වැඩම කරවා ගත්තා. දාන වන්දන අවසානයේදී අර දේවතාවුගේ ප්‍රවෘත්තිය සිටුවරයා කිව්වා. එතකොට දේවතාවු ආව මිනිස් වෙෂින්. යද නමස්කාරයෙන් කාරණේ කියලා සමාවිල්ල ගත්තා. ඒ වෙලාවේ සරුවක් යන් වහන්සේ තුමියට ගැලපෙන්නේ මේ දේශනේ කරත්තුවා. මේ දේශනාව අවසානයේ තුමිය සෝවාන් ඵලයටපත් වුණා. තමන්ට වැරදි ආවාදයක් දෙන්න ගිහින් හොඳ කල්යාණ මිත්‍රයන් නිසා සිද්ධ වුණේ ඉතාමත්ම උතුම් අර්ථයක්. සෝවාන් ඵලයටපත් වුණා. ඉතින් මේ සිටුවරයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුද්ධ ශාසනයේ ඇති කාලයේදී දෙන දානය රූක්ෂ වුණා. ඒක රූක්ෂ දානයක් කියලා හිතන්න එපා. ඒක ප්‍රණීත දානයක්. ඒමත් නිසාද බුද්ධ ශාසනය කළ දම් පින්කම් ප්‍රණීත හිතින් කරන්නේ. ප්‍රණීත කියන එකේ තේරුම රසවත් කියන එක නෙමෙයි. ශ්‍රේෂ්ඨ කියන එකයි. ප්‍රණීත කියන එක බොහෝසෙන් බොහෝ දෙනා හිතන්නේ රසමියුරු කියන එක නෑ. රසමියුරු නෙමෙයි. ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ. උසස්. ඒ වගේම ඒකට නිදසුනකුත් තෝරලා දුන්න බුදුරජාණන් වහන්සේ ඈත අතීතයේහි දඹදිවුතලේ සිටියා වේලාම කියා මහා උගත් බ්‍රාහ්මණ පලිවරේ. ඒ කාලේ රාජධානි තිබුණ 84,000ක්. 84,000ක් රාජධානිවල සීලුම රාජකුමාරවරු වේලාම බ්‍රාහ්මණතුමාලා ඉගෙන ගත්තේ. ඒ සීලුම රාජකුමාරවරු තමන්ගේ රාජ්‍යයට පත් වෙලා වසරකට වරක් බැරිම පහක් පිරිසක් එක්කගෙන ගුරු පූජා කරන්නේ හැම වර්ෂයක් පාසා එනවා. එනකොට අනුන්ගේ රාජ්‍ය සීමා මැද්දෙන් එන්න ඕනනේ.
එතකොට ඒ ආයත කරදරයි. දෙගොල්ල අතර බහිම්බස් වෙනවා, අසමගිකම් ඇති වෙනවා, වාද විවාද ඇති වෙනවා. පස්සේ රාජකුමාරවරු දැන් ඉතින් රජදරුවෝ ගුරුවරයාට කිව්ව ආචාර්යයන් වහන්සේ අපට මේ වාගේ අපහසුතාවක් සිදු වෙලා තියෙනවා. අපි අවුරුද්දකට වරක් එන්නේ ගුරු පූජා කළ යන්න. නමුත් අනුන්ගේ රාජ්‍ය අභ්‍යන්තරයෙන් එනකොට එයාටත් අපටත් අපෙන් එයාටත් අපහසුතාවය එනවා. මේකට හොඳ විසඳුමක් කියලා දෙන්න. ඉතින් ඒ රාජගුරු වේලාම බ්‍රාහ්මණතුමා කිව්වා රජගුරුනි ඔබ කැමති නම් මම උපදේශක් දෙන්නම්. මම ඉන්නේ රජක මේ බරණැස් නුවරනේ. බරණැස් නුවර මැද මණ්ඩලයේ කියලා හිතන්නේ ජම්බුද්දීපය හාත්පස කෙළවර දක්වා රූල් ගහන්නවා විහාරස්ථයේ කරත්ත රෝදයක ගරාදි බෙදන්නවා වගේ මේ මහා භූමි කෙළයේ 84,000කට බෙදා ගන්නවා. 84,000 බෙදුවාම රටේ ඈත කෙළවරේ සිට බර්ණස් නුවර තෙන්නේ තමන්ගේම රාජ්‍ය භූමියෙන් රජධානිය. එතකොට කාගේවත් රාජ්‍ය භූමියකට අදිය ගහන්න වෙන්නේ. හරියට කරස්ස රෝදියක් කියලා හිතුවොත් කරස්ස රෝදියේ ගරාඳි 84,000ක් වාගේ මුළු ජම්බුද්දීප තලයේ 84,000කට බෙදා ගන්න පුළුවන්. හැමදෙනාම කැමති වුණා. දැන් ඒතර සම සමාගේ රාජ්‍ය අස්තර දාන සමත් ලැබෙන කොටස කියන්න වෙනවා. නමුත් ඒ කොටස කෙලින්ම බර්ණස් නුවරට සම්බන්ධයි. දමුදිව් තලයේ කෙළවරේම ඉඳලා ආවත් සමංගේ රාජධානී ඉඳලම යෙන්ද වෙන්නේ බර්ණස් නුවරට. එයින් මේ රජදරුව මහ ප්‍රසාදයටපත් වුණා. ඒ කාලේ අද වාගේ නෙමෙයි ලෝකවාසී ජනතා බොහෝම ඥානවන්තයි. ඕනෝන් අතර මතභේද බොහෝම අඩුයි. අනිත් එකම ගුරුකුල ඉගෙන ගන්න නිසා මේ රජදරුවෝ 84,000 දෙනාම සමගි එකම පන්තියේ පිරිස. ඒ නිසා ඔවුන් කැමති වුණා. පස්සේ රජදරුවෝ කිව්වා ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ අපට කුඩා කාලේ ශිල්ප ශාස්ත්‍රය ගැන්වුවා වගේ අපේ අනාගතය පිණිස උතුම් ආවාදයක් දුන්නු උතුම් උපදේශයක් දුන්නේ අපේ ලොකු උසහනශීලී තත්ත්වයකට පත් වුණා. ඔබ වහන්සේට කැමති දෙයක් කියන්න අපි පෙර දෙනවා. කියවා දරුවෙනි මට කැමැත්තක් තියෙනවා මහා දානයක් දෙන්න. එසේ මිසේ දානයක් නෙමෙයි මුළු ජම්බුද්දීපේටම දානයක් දෙන්න. මොනවාද ඕන? එක එක රටෙන් මට එක එක පාත්‍රයක් හදලා දෙන්න. කතරම් පාත්‍ර එකයි, ප්‍රදී පාත්‍ර එකයි, ලෝභ පාත්‍ර එකයි, මිශ්‍ර පාත්‍ර එකයි. එක එක එකක පාසා රත්තරම් පාත්‍ර රිදී පුරුණ. රිදී පාත්‍ර රත්තරම් පුරුණ. ඔය වගේ ශත්‍රුවම් පුරවකුවා. හැබැයි එක එක නගරයකින් එක ඇතේ. එක අශ්වේ. එක රතයක්. එක කිරි දෙනක්. අනිකුත් දේවල් මෙසේ කෑගෙන කියලා නියමයක් නැහැ. කෑම බීම, දෙහෙත්තේ, ආභරණ නොයෙක් ජාති කැමැති කැමැති හැටියට. ඉතින් මේ පාත්‍ර කිව්වහම අකින් ගන්න පාත්‍ර එහෙම නෙමෙයි. ඒ පාත්‍රයේ ගියස්තරම් විශාලයි. ඒ පාත්‍ර වෙන වෙනම කොටස් කොටස් ගලවලා ගන්න පුළුවන්. අයම සමි කරන්න පුළුවන් හැටියට මේ හදලා තියෙන්නේ. කෑම බීම ගන්න කන්නේ මේ භාණ්ඩ තැන්පත් කරන එක. ඒ පාත්‍රයේ මුවමිට කටමැට්ටම බැලුවොත් සතයක් ගමන් කරන්න පුළුවන් ඒ කටවරවගේ. ඒ විදිහේ මුවමිට. ඔය විදිහට කිව්වම හැමෝම සතුටු වෙලා ඒ කොම් වස්තු සම්භාර දැස්වල බර්ණස් නුවරට ගිනා. ඉතින් ආචාර්යයන් වහන්සේ දෙබාල දුන්නා. මොන ජම්බුද්දීප වාසීන්ම ඒ නගරයට කැඳවමින් දම්පින්කම් කළා. 84,000ක් මේ වස්තු එකක් එකක් ගානේ බැලුවාම දන් දීලා අවසන් වෙන්න ගත වුණ අවුරුදු 12ක්. දිනපතාම මේ වැඩිලා දීලා දීලා අවුරුදු 12ක්ම වුණා මේ දාන වස්තු සියල්ල අවසන් කරලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා සිතානේනි එදා ඒ වේනාම බ්‍රාහ්මණයා කවුද කියලා දන්නවද? කවුරුත් නෙමෙයි බෝධිසම්භාර පුරාගනාව සමන් වහන්සේ කියලා පහදා දුන්නා. නාථාසා සිටිය සිතානේනි එදා ඒ වේනාම බ්‍රාහ්මණතුමා දුන්න දානේ පිළිගන්නේ කිසිරණගත කෙනෙක් සිටියේ නැහැ. පන්සිල් රැකෙන කෙනෙක් සිටියේ නැහැ.
සාමාන්‍ය ජනතාව. එදා ඒ තනත්තා සිදු කළ මහා පින්කමේ පුණ්‍ය භාගය ගොඩ ගහලා අද මේ බුදු සසුන කාලයේදී එක දන්හන්දක් තිසරණගත බෞද්ධයෙකුට දන් දීමෙන් ලැබෙන පිනයි. සංසන්දනයේ කුලොත් බුද්ධ ශාසනය තුලේ සෝවාන් මඟඵල නිවන් සුව ලැබනු පිණිස තිසරණගත බෞද්ධයෙක් වශයෙන් සසුන් පිළිවෙතට ඉදිරිපත් වූ කෙනෙකුට ආහාර වේලක් දීමෙන් ලැබෙන පිනේ දහසෙන් පංගුවක් වටින්නේ අර මහා ඒසා විශාල මහා පින්කම කියලා තෝරලා දුන්නා. අබුද්දෝත්පාද කාලේ මේසා විශාල පින්කම් කරනවට වඩා බුද්ධෝත්පාද කාලේ කරන ඉතාම සුළු පින්කමද මහත්ඵල මහත්ආනිසංසදායක බව පහදා දෙමින් වේලාම සූත්‍රයෙන් දීර්ඝ ධර්ම දේශනාවක් කළා. ඒකකින් දිග කතාවක්. ඒ සම්බන්ධව ඉතා වැදගත් පණිවිඩ කීපයක් අපට දැනගන්නත් තියෙනවා. ඒ කියන්නේ සෝවාන් වීම සඳහා තමයි තිසරණගත වූ තැන්පතම් බෞද්ධ ගමන් කරන්නේ. ඔහුට දෙන දාණය අසංචේය අප්‍රමේය ආනිසංසයක් ගෙන දෙනවා. ඊට වඩා ආනිසංසය සෝවාන් ඵලයටපත් වූ කෙනෙකුට. ඔහම ඉහෙලා තිහෙලා තියන්නේ යන්නේ ආනිසංස අධිකතරයි. මුළු පොළොව තනීම සමතරා කරලා බුදුපසේ බුදු මහ රහතුන් වහන්සේලා වඩා හිඳුවලා අහස උසට සිව්පස ගොඩනඟලා ප්‍රණීත චීවර පින්දපාත ශේලාසන ගිලන්පස මෙහෙත් පිළිපද පූජා කරනවට වඩා සතරදිගින් වඩන සංඝයාට ආවාසයක් කරව පූජා කිරීම මහත්ඵලයි. ඊටත් වඩා මහත්ඵලයි තිසරණගත වීම. තිසරණේ සමාදන්ව රැකීම. ඊට වඩා මහත්ඵලයි තිසරණ පංචශීලයේ සමාදන්ව රැකීම. ඊට වඩා මහත්ඵලයි පිරිතෝ පීරක් දෝනාතරං කෙටි වේලාවක සුවඳ පිටං ගාග්‍රාණය කරන තරම් කෙටි වේලාවක සීල සත්වෝ සූපත් වෙත්වා කියා මෙත් වැඩුවනම් අරට වඩා ආනිසංසයි. එසේ සිසරණයේ පිහිටල, නිත්‍ය සීලයේ පිහිටල, මෙත් භාවනා වඩන යම් කෙනෙක් අසුරුසණක් ගහන කෙටි කාලය තුල, අසපීහෙලන කෙටි කාලය තුල සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියා විදර්ශනා කළා නම් අර සීල මුකුසලයන්ට වඩා මහත්ඵලයි මහත් ආනිසංසයි කියා පහදා දෙමින් මේ තිසරණයේ හැවත් මේ ත්‍රිලක්ෂණයේ හැවත් විදර්ශනා භාවනාවට මුල්තැන දීලා වේලාන් සූත්‍රය අවසන් කළා. ඉතින් ඊයනුසලක බැලීමේදී අපට ලැබිලා තියෙන ධර්ම වාසනා මොනතරම් පුදුමද? අපට සුවල්ප වූද පරිත්‍යාගය මහත්ඵල වීමේ වාග්ය ලැබිලා තියෙනවා. මක්නිසාද අපි සම්මාදිට්ඨිකවයි දම්පින් කම්පරයි. රාගීම තිසරණේ පිහිටීම, නිත්‍ය සීලයේ පිහිටීම, උපෝසත සීලයේ පිහිටීම, මෙත් වැඩීම, විපස්සනා වැඩීම ඔක්කොම අපිට කරගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව අපි සලකා බලනකොට අපි මේ ගමන් කරන්නේ එසේ මෙසේ ගමනක් නෙමෙයි. මෙලකල නැහැ ධර්ම ගමනක්, පාරමී ගමනක්, පුණ්‍ය ගමනක්, නිවන් ගමනක්. එනිසා අද මේ උතුම් සීල භාවනා පිළිවෙත් පුරමින් ඒ සීල භාවනා පිළිවෙත් පුරන අයත මේ විදිහට දානෝපස්ථාන කරමින් වත් පිළිවෙත් පවත්වමින් කල උපස්ථාන කුසලය අර වේලාම බ්‍රාහ්මණතුමා දුලොස් අවුරුද්දක් තිස්සේ සිදු කළ මහා පින්කමට වඩා සිය ගුණෙන් දහස් ගුණෙන් අනුසස් දෙන දෙන මහා පුණ්‍ය නිධානයක් බවට පත් වුණා කියලා සතුටු වන්නට පුළුවන්. එසේ සතුටු වෙමින් අපි මේ කරගන්න කුසල් බලයේ බුද්ධ ශාසනයේ චිරස්ථිතී පිණිස පවතිවා සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිවා පල්ලෝගේ ඥාතීන් දෙලොවේ ලෝතුරා සූපිනිස පවතිවා ආරක්ෂක දෙවියන්ට දෙලොවේ ලෝතුරා සූපිනිස පවතිවා හිතාහිත මෙදා සමසත් නැත දෙලොවේ ලෝතුරා සූපිනිස හේතු වේවා තම තමන්වත් මේ කුසලානුභාවයෙන් මේ ජීවිතෙත් නිවන් දකිනා තුරුත් අනාථ පින්නික මහසිටුවරයාට වාගේ දම්පින්කම් කරමින් එවාගේම දාන ශීල භාවනා කුසල රැස් කරමින් මෙලවත් ජයගෙන පරලවත් ජයගෙන සසරත් ජයගෙන කෙලෙසුන් ජයගෙන ආත්මේ ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළේ සදාකාලික ශාන්ත සීතල අජරාමර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි.